රුසියා අනුරජයේ විසින් බලහත්කාරයෙන් බදවා ගැනීම සහ හමුදා සේවය සඳහා පිරිස් ඒකරාශී කිරීම සඳහා පුද්ගලයන් රට හැර යම වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බව බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ වාර්තා කර සිටිනවා. ස්වාධීන රුසියා අනු මාධ්‍ය ආයතනයක් වන මෙඩුසා පුවත් සේවාව වාර්තා කළේ රුසියා අනුරජ ආරක්ෂක අමාත්‍යාංශය සහ ෆෙඩරල් ආරක්ෂක සේවය අතර තොරතුරු හුවමාරු පද්ධතියක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. ඔවුන් පුද්ගලයන් රටින් පැන යාම වැළැක්වීම සඳහා රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ දේශ සීමා සේවාංශය වැඩපිළිවෙලක් යොදා තිබෙන බවත් මෙම වසරේ සරත් තීර්ථ වන විට පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම පුවත්පත වාර්තා කර තිබෙනවා. බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශ වාර්තා කරන්නේ රුසියාව වාර්ෂිකව බලහත්කාරයෙන් බදවා ගැනීමේ ක්‍රම දෙකක් පවතින බවයි. එහිදී අනිවාර්ය හමුදා සේවය සඳහා සෑම වසරකම පුද්ගලයන් 250,000කට වැඩි පිරිසක් කැඳවන බවයි බ්‍රිතාන්‍ය බුද්ධ්‍යංශය සඳහන් කරන්නේ. 2022 දී අර්ධ බලබුලු ගැන්වීමක් ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ රුසියානුවන් ලක්ෂ ගණනක් පිරිසක් රට හැර ගියා. තරුණ හා ඉහළ උගතුන් ඊට අයත් වූ අතර අසමානුපාතික ලෙස රටින් පිටවෑම නිසා ඒ රටේ ශ්‍රම වෙළඳපොළට බලපෑම් ඇති කළා. මෙම ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන්නේ එය වැළැක්වීමටයි. හමුදා සේවය සඳහා පිරිස් බලමුළු ගැන්වීමක් ඇති වූහොත් නැවත මහා පරිමාණයෙන් පුද්ගලින් රට හැර යාමක් සිදුවේවි. යනුවෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශ බුද්ධිවාර්තා පදනම් කරගනිමින් සඳහන් කර සිටියා. රුසියාව සෑම මසකම නව සොල්දාදුවන් 30,000ක් පමණ බදවා ගන්නා අතර එමගින් යුද්ධයේදී සිදුවන පාඩු පියවා ගැනීමටත් ඒ හරහා යුක්රේනයට එරෙහි යුද්ධය දිගටම කරගෙන යාමටත් ඉඩ සලසන බවයි බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවන් පෙන්වා දෙන්නේ.